ඔයිද අනිවාර්යම ජනතාවට අවස්ථාවක් දෙන්න පුළුවන්. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පුළුවන් ලබන ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයකට යන්න පුළුවන්. ලබන ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පුළුවන් ජනාධිපතිවරණයකට යන්න පුළුවන්. පුළුවන්. අවුරුදු 4ක් එතුමා නිම කළා ඉවර වෙනවා. එතකොට එතුමාට පුළුවන් ජනාධිපතිවරණයකට යන්න. ඔව් ඉතින් එතුමාට ඉල්ලන්න පුළුවන්. එතුමාට ඉල්ලන්න පුළුවන්. අවශ්‍ය නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. 2015 දී මම 2020 දී ගෙදර යනවා. මගේ මේ වැඩේ කරලා ඉතරයි මං ඉල්ලන්නේ නැහැ කියලා. මීමයි. එක්සත් ජාතික පක්ෂයට කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට මැතිවරණයකට යන්න පුළුවන්. නමුත් අපි මැතිවරණයකට යනවා නම් ඒ මැතිවරණය නීති විරෝධී මැතිවරණයක්. එවනම් පාර්ලිමේන්තුවේ 3/2 මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් මැතිවරණයකට යන්න ඕන. එක. ඊළඟට ඒ මැතිවරණය ගියත් ගීලා ඉවර වෙලා අපි ආයි බහුතරයක් අරගත්තත් සුළුතරයක ඉන්න කෙනෙක්ව අගමැතිවරයා හැටියට පත් කරොත් එහෙම මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නෙවෙයි නම් වැඩ කරන්නේ. ජනාධිපතිවරයාට හිතෙන විදියට තමන් කැමති කෙනෙක්ව පත් කරන්න පුළුවන් නම් එහෙමනම් අපි මැතිවරණය යන්නේ තීරුමක් නෙමෙයි. දැනට අපිට බහුතරයක් තියෙනවා නම් ඒ බහුතරේ පිළිගන්න ලෑස්ති නැත්තම් එතකොට අපි මැතිවරණයට ගිහලා නැවත බහුතරයක් අපි අරගත්තයි කියලා ඉවර වෙලා මොකද්ද තියෙන ගැරන්ටිය අපිට රජය කරගෙන යන්න ඉඩ දෙවිද කියලා. ඒක විහිළුවක් නෙමෙයි. Thank you.